ආසනක් අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ලංකාවේ කෝවිඩ් වසංගතයට අදාළව දැනට පවතින තතු සමාජයේ වෙත ලබා දීම ඒ වගේම මේ වෙනුවෙන් සමාජය තවදුරටත් කුමන ආකාරයක කැපකිරීමක් කළ යුතුද යන්න සඳහන් කිරීමත් කියන මේ කරුණු කාරණා මුල් කරගෙන තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම අපි දැනට සුමාන දෙකකට පෙර ආතුව රටේ තත්ත්වය ගැන සලකා බැලුවොත් ඒ අවස්ථාවේදී අපිට කෝවිඩ් රෝගීන් ඉතා විශාල වශයෙන් හම්බ වුණා සමාජයෙන් සහ සමාජයෙන් ඒ වගේම රෝහල්වල කෝවිඩ් රෝගීන්ව බලා ගන්න බැරි තරමටමම රෝහල් පිරි ඉතිරි පවතුනා. එතකොට ඒ අවස්ථාවේදී අපි ඉතාමත් හද සංචරණ සීමා කියන මේ ලොක්ඩවුන් කියන තත්ත්වය ප්‍රකාශ නොකළා නම් අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගැනීමට නොහැකි ආකාරයට රෝගීන් ඇවිල්ලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩා වැටීමක් බවට පත් වෙන්න තිබුණා. ඉතින් ඒ අවස්ථාවේදී මේ අපගේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මේ රජය විසින් මේ ප්‍රකාශයට පත් කරපු මේ අගුළු දැමීම නැත්නම් ලොක්ඩවුන් කියන මේ ඉතාමත් ප්‍රඥාවන්ත මාර්ගය නිසා අපිට බොහෝ දුරට වෙන්න තිබුණු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මම ඒ ගැන රජයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි එදා සිට අද වෙනකම් බැලුවොත් මේ රෝගයේ හැසිරීම අනුව අපි මේ වෙන විට දකින්නෙත් රෝගීන්වත් මරණත් මේ අපේ අගුළු දැමීමට පෙර ආතුව බෝ වෙච්ච රෝගීන් තමයි දැනෙන්නේ. එතකොට අපිට මේ රෝගය බෝ වෙලා මරණ ඇතිවීමට සම්බන්ධව කාලය සාමාන්‍ය සුමාන දෙකකට වඩා සුමාන තුනක් මාසයක් වගේ අතර පරතරයක් තියෙනවා මේකේ මේ වෙනස දකින්න. ඉතින් ඒක නිසා අපිට තවම අපේ මේ අගුළු දැමීමේ එන ප්‍රතිඵල දැකීමට කල් මදි. තව ඉස්සරහට අපි ඒ සම්බන්ධව බලාපොරොත්තුෙන් සිටින්නට ඕන. ඉතින් ඒකම අපි කියන්න ඕන මේ අවස්ථාවේදී දැන් රටක් අගුළු දැමීම ලේසි පහසු කාරණයක් නෙමෙයි. ඉතාමත් ආර්ථිකවම ආර්ථික ලොස් එකක් පාඩුවක් වෙමින් තමයි රටක් අගුළු දමන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් කරනකොට අපි සමාජයක් විදිහට මේකට අවශ්‍ය ඒ තව තම තමුන්ගෙන් වෙන්න ඕන ඒ සහයෝගය ලබා නොදුන්නොත් එහෙම මේ රටක් විදිහට අරගෙන තියෙන මේ ක්‍රියාවට අපිට ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව අපි අද කතා කළ යුතුමයි. අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී අපි අවුරුදු එකහමාරකට පමණ පෙර ආතුව රට අගුළු දැමීම අවස්ථාව සහ දැන් බැලුවොත් අපි මේ දෙක අතර සමාජයේ හැසිරීමේ ලොකු වෙනසක් දකිනවා. අපි බොහෝ වාහන පාරේ දකිනවා බොහෝ අය තම තමුන්ගේ වැඩ කරන ස්ථානවලින් ලියුම් ලබාගෙන අත්‍යවශ්‍ය සේවා කියලා අපි ඒගොල්ලන්ගේ කාර්යවලට ගෙන්නා ගන්නා ප්‍රවණතාවක් දකිනවා. ඉතින් මේ දෙකම අපි ඒ ගැන සැලකිලිමත් විය යුතුමයි මේ අවස්ථාවේදී. මොකද සෑම කෙනෙක්ම මේ තම තමුන්ගේ යුතුකම මේ රෝගය අඩුකර ගැනීමට රටක් විදිහට රෝගය අඩුකර ගැනීමට දැක්විය යුතු දායකත්වය දැක්වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ අනුව අවම ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ප්‍රමාණයක් පමණක් ගෙයින් එළියට ආ යුතුයි. ඒ වගේම ඒ එන අය දැනටත් රජය ප්‍රකාශ කර සිටින්නේ දවසකට 3000ක් පමණ රෝගීන් අඳුනා ගන්නා බවයි. එතකොට 3000ක් අඳුනා ගන්නවා නම් සමාජයේ අපි කියනවා සෑම තිස්සෙම 10000ක් විතර ඉන්නවා කියලා. ඉතින් ඒ එන අය සම්පූර්ණයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙලා තමුන් තනියෙන් තමුන්ගේ වැඩේ කරගෙන ඉතාමත් පරීක්ෂාකාරීව මුව ආවරණය ගලවන්නේ නැතුව දුරස්ථභාවය තබාගෙන ගෙදරට ගිහම අත් දෙක සෝදගෙන ඒ රෝගය ගෙදරට නොගෙන යාමටත් ඒ වගේම
වෙන කෙනෙක්ගෙන්ට රෝගය නොදීමටත් කියන මේ කරුණු කාරණා දෙකටම උපරිමයෙන්ම කැපවෙන්න ඕන. ඒ මගින් පමණයි අපිට රෝගය පාලනය කිරීමට හැකි වෙන්නේ. ඊට අමතරව අපි තව කරුණු කීපයක් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. ඒ තමයි අපේ මේ කියන කතා හැම එකක්ම ඒ වගේම අපි අනාගතයට කරන පුරෝකතන සහ රෝගය පාලනයට ගන්නා ක්‍රියාපටිපාට සේරම රඳා පවතින්නේ අපේ මේ දත්තවල නිවැරදිභාවය මත. ඉතින් ඒක නිසා අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත්ම වැදගත් මේ දත්තවල නිවැරදිභාවය සහ වැදගත් ඒ රෝගය පාලනය කිරීමට අවශ්‍ය වැදගත් ලබා ගැනීම ඒවා නිවරදිව ලබා ගැනීම ඒවා ඒ අවශ්‍ය ආකාරයට විනිවිද භාවයෙන් සේරම අතර බෙදා ගැනීම කියන මේ කාර්යය ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝගය අපිට පාලනය කිරීමට සහ මේ රෝගය ගැන කියන පුරෝකතන නිර්වද්‍යව ප්‍රකාශ කිරීමට ඒ වගේම අපි කියන්න ඕන මේ රෝගය පාලනය කිරීමේදී අපි මේ අවස්ථාවේදී ස්ථාන කීපයක්ම තියෙනවා මේකේ අපිට මේ මේවා නිර්වද්‍යව සිද්ධ වෙනවාද කියලා මේ අවස්ථාවේදී විමර්ශනය කළ යුතු තැන් තියෙනවා මොකද මේක රටකට ඉතාමත්ම වැදගත් දෙයක් නිසා උදාහරණයක් විදිහට අපි දන්නවා රටේ ආර්ථිකය ගෙන යාමට අත්‍යවශ්‍ය බැවින් සමහර මධ්‍යස්ථාන සමහර ෆැක්ටරිස් කර්මාන්ත මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා රජය විසින් ලබාගත් මාර්ගෝපදේශ අනුව. ඉතින් අපි හිතනවා ඒක අත්‍යවශ්‍යයි නමුත් ඒවායේ ඒ මාර්ගෝපදේශ හරියටම පිලිපදිනවාද කියන එක මේ අවස්ථාවේදී විමර්ශනයට භාජනය විය යුතු කියන්නේ කිය යුතුයි කියන එකයි අපේ හැඟීම වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඇඟලුම් කර්මාන්ත ශාලාවල අපි හිතනවා ජීව බබුලක් ක්‍රියාන්විත වෙනවා කියලා. ඒවා හරියටම ක්‍රියාන්විත වෙනවද? ඒ අවශ්‍ය PCR ප්‍රමාණය පරීක්ෂා කරනවාද? කියන මේ වගේ කරුණු ගැන ඉතා විමසිල්ලෙන් විමර්ශනයකදීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. මොකද නැත්නම් එහෙම එතනින් එන රෝගියෙක් යලි සමාජයට ඇවිල්ලා මේක සමාජය රෝගය පතුරවන්න පුළුවන් නිසා. ඒ ඒ ඒ ආකාරයට ඒ ගැන සැලකිලිමත් වීලා ඒවායේ රෝගය පාලනය කිරීමට උත්සුක වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව අපි රෝහල් බැලුවොත් එහෙම මේක රෝගය පාලනය කිරීමේදී අපිට සැලකිලිමත් විය යුතු ප්‍රදේශ කීපයක් තියෙනවා. එකක් රෝගීන් අඳුනා ගැනීම සහ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම. ඒ වගේම රෝගීන් එන්නත්කරණයට භාජනය කිරීම. ඒ වගේම සමාජයේ අපේ දුරස්ථභාවය තබාගෙන සමාජයේ රෝගය පැතිරීමට වැළැක්වීම කියන මේ සියලුම අංශ වෙනුවෙන් එක වගේම අවධානය යොමු කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් අපිට මේ අගුළු දැමීම සිදු වුණ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕන අපේ රෝහල්වල පහසුකම් නැංවීමට. මොකද අපි යම් දිනක රට අරින විට අපිට රෝහල් යලි ඒ මේ කාලයේදී උසස් තත්වයකට ගෙනහලා වැඩි රෝගීන් සංඛ්‍යාවකට අවශ්‍ය වුවහොත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් දියුණු කර ගැනීමට මේ අවස්ථාව රජය භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකත් අපිට මේ ලොක්ඩවුන් කියන මේ සුමාන දෙකෙන් අපිට එක ලැබුණ ප්‍රයෝජනයක්. රෝගීන් සංඛ්‍යාව ඉතාමත් වේගෙන් වැඩි වෙන එක නවත්වා ගැනීමට හැකුණා. මරණ එක ප්‍රමාණයකට ගෙනහලා එතනින් තවදුරටත් වැඩි වෙන එක නවත්වා ගැනීමට හැකුණා. ඒ වගේම රෝහල් වලට එන පහසුකම් ටිකක් දියුණු කර ගැනීමට හැකුණා. ඒ වගේම අපිට ටිකක් කාලය ලබා ගන්න පුළුවන් වුණා රෝගීන් විශාල ප්‍රමාණයක් එන්නත් කරලා ඒගොල්ලන්ගෙන් ඒ එන්නතට මගින් එන දායකත්වය යම් කිසි දුරකට ලබා ගැනීමට. ඉතින් මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත් අපි එන්නත්කරණය ගැනත් කතා කිරීම. මේ රෝගය පාලනය කිරීමට මේ සියලුම අංශ ගැන එක ආකාරයෙන්ම අපි උනන්දු විලා හැම
හැම පැත්තකටම ඒ දෙන්න ඕන අවධානය යොමු කරලා ඒ සියල්ලම ගැන සැලකිලිමත් වීම වැදගත් වෙනවා. එතකොට අපි එන්නත් කරණය ගැන කතා කරන්න එකත් වැදගත්. මොකද අපිට දීර්ඝ කාලීනව මේ රෝගය වළක්වා ගැනීමට අඩුම ගානේ 70%ක්වත් ජනතාවට එන්නත් කරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා. ඉතින් මේ වෙනකොට රජය අපිට සතුටුයි එන්නත් ලබා ගනිමින් සිටිනවා. මේ එන්නත් අපි රජය මගින් ප්‍රකාශ කළා තියෙනවා වැඩිහිටියන්ට දැන් ප්‍රමුඛතාවය දෙනවා ගර්භණී අයට මේක එන්නත දෙනවා කියන මේ කරුණු කාරණා. ඉතින් එතකොට අපි ඒ ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙලා මේ එන්නත් මධ්‍යස්ථානවලට අපේ සියලුම වැඩිහිටියන් රැගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. වයස 60ට වැඩි සියලුම අම්මවරු මවුන් පියවරුන් ඒ වගේම අනිකුත් සියල්ලම තමුන්ගේ අනිදන්ගත රෝග කුමක් තිබුණා වුණත් මේ එන්නත් වලින් අතුරු ආබාධ අවමයි. ඒක නිසා සෑම විටම තමුන්ට තියෙන ඒ මධ්‍යස්ථානයට ගිහිල්ලා එන්නත ලබා ගන්න කියන කාරණය අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට ඉතාමත්ම කරුණාවෙන් සහ උනන්දුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ මධ්‍යස්ථානවල වයස 60ට වැඩි ආයන්ට වෙනත් පෝලිමක් තබලා ඒ ආයන්ව රස්තියාදු කරන්නේ නැතුව ප්‍රමුඛතාවය දීලා මේගොල්ලන්ට වැඩි උනන්දුවකින් එන්නත්කරණය ලබා දෙන්න. මොකද ඒ එන්නත්කරණය මගින් අපිට ලංකාවේ සිද්ධවන මේ මරණ ප්‍රතිශතය අඩු කර ගැනීමට ඒක අත්‍යවශ්‍යම වෙනවා. ඒ වගේම ගර්භණී මාතාවන්ට එන්නත්කරණය ලබා දෙනවා කියන එක අපි කිව්වා. එතනින් එහාට අපි කියන්න ඕන එකක් මේ දැන් අපි ලබා දෙන එන්නත සයිනෆාම් එන්නත. මේ සයිනෆාම් එන්නතෙන් අපිට ඇති තරම් ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි ඒ ආරක්ෂාව ලැබෙන්න අපි දෙවන එන්නත ගන්න ඕන. ඉතින් ඒක නිසා ඉතාමත්ම වැදගත් වෙනවා මේ පළමු වෙන එන්නත ලබාගත් අය ඒ નિયમિત දිනයට ගිහිල්ලා එතනින් දෙවන එන්නත ලබා ගැනීම ඒ ආරක්ෂාව ලබා ගැනීමට නම් ඒකත් මේ අවස්ථාවේදී සඳහන් කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම එන්නත්කරණය සිදු වුණත් මේ මූලික සෞඛ්‍ය පුරුදු මුව ආවරණය පැළඳීම දුරස්ථභාවය තබා ගැනීම කියන මේ මූලික සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමත් තවදුරටත් පවත්වා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. අපි ඒ අතරම කියන්න ඕන මේ එන්නත්කරණේ අපිට වැඩි ඵල ලබා ගැනීමට රජයේ මගින් දැන් ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන අපි ඉතාමත්ම සතුටු වෙනවා. වැඩිහිටියන්ට එන්නත්කරණය කරන අතර වැඩි රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගන්න දිස්ත්‍රික්ක සහ පළාත්වල ප්‍රධාන නගරවල සිටින අධි අවදානම් ප්‍රජාවට එන්නත්කරණය කිරීම වැදගත් බව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අපිට ආර්ථිකමය වැදගත් ෆැක්ටරිස් වල ආවරණය ඌ තැන්වල වැඩි කට්ටියක් සේවය කරන ගාමන් ෆැක්ටරිස් වගේ තැන්වල අයටත් මේ රෝගය මේ එන්නත් ප්‍රමුඛතාවයේදී ලබා දීම වැදගත් බව අපි සඳහන් කරනවා. ඒ වගේම වැඩි රෝගීන් ප්‍රමාණයක් හමුවන අවස්ථාවක් නිසා මේ වෙලාවේදී අපිට පළමුවන ආකාරයටම අර අපි රෝගීන්ට සමීපතයන් හඳුනා ගැනීම කන්ටැක්ට්ස් ට්‍රේස් කිරීම සහ ඒගොල්ලන්ව වෙන් කර තැබීම කියන මේ ක්‍රියාදාමය හරියට වෙනවද කියන එක සොයා බැලීමත් මේ රෝගීන් අඩු කර ගැනීමට ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා. විශේෂයෙන්ම අපගේ PHI මහත්වරුන් සීමිත සංඛ්‍යාවක් සිටින නිසාත් ඒ අයට තවත් වැඩ බොහෝ රාජකාරී තිබෙන නිසාත් මේවා අතපසු වීම් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කළා ඒ ගැන විමර්ශනයක් ඇති කළා. ඒක හරි ආකාරයට සිදුවෙනවද කියන එක බලලා ඒකට අවශ්‍ය පියවර ගැනීමත් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්න ඕන මේ අගුළු දැමීමේ උපරිම ප්‍රතිඵල අපිට ලැබීමට නම් අපි තව ටික දවසක් ඉන්න ඕන. ඒක අපි දැන් කරන දේ ප්‍රතිඵල ලබා දැකීමට අපි තව සුමාන 3-4 යන්න ඕන. ඉතින් ඒක නිසා අපි සමාජයක් විදිහට එකමුතුව දැනට කරනවට වඩා හොඳට දැන් කරන විදිහ ගැන අපි එච්චරම් සංවිධානයක් විදිහට සතුටු වෙන්නේ නැහැ. මේක නිසා මේ දැන් හැසිරීම අපේ අවසාන ප්‍රතිපත්තිවලට බලපාවි කියන එකයි අපේ හැඟීම තියෙන්නේ. ඒක නිසා ඉතාමත්ම වැදගත්
වැදගත් සමාජයක් විදිහට අපි සංචරණ සීමාවල උපරිම විදිහට මේ නීතියට ගරු කරමින් අත්‍යවශ්‍යය පමණක් පැමිණීම වැදගත් වෙනවා. ඒ වගේම කියන්න ඕන මේක පාලනය කිරීමට ක්‍රම උපායන් හතර පහක්ම යොදවන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ සංචරණ සීමාත් එක්ක එන්නත් කරණය පවත්වාගෙන යාම සහ රෝගීන් අඳුනා ගැනීම සහ ඒ අඳුනාගත් අයගේ සමීපතයන් වෙන්කර තැබීම සහ රෝගීන් හරියට බලා කියා ගැනීම කියන මේ කරුණු කාරණා සියල්ලටම එක ආ සමානම අවධානය දීම මගින් පමණක් රෝගය පාලනය කරගත හැකි වන බව තමයි අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි. විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කායික වෛද්‍ය විශේෂඥ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික රෝහල ගත්තොත් අපේ දැනට රෝගීන්ගේ එක දවසකට රෝහල්ගත වෙලා ඉන්න කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සමන 160ක් පමණ එයින් 70ක් 75ක් ඔක්සිජන් ලැබිය යුතු රෝගීන් ඒ කියන්නේ ආසන්න වශයෙන් 50ක් कोविड रोगींट ऑक्सीजन अवश्य वेनो एतकोट अभी मे अर संचरण सीमा दमीम थुल मादकवु होंदम दे थमाई अपे रोगीन संख्या वेडिवुने नह मे सुमान देख थुल मगे अपे लोकु बयाक थिब्बा मे रोगीन संख्या गोडाक वेडिवेला अपे ऑक्सीजन देमे हकियाव दारिथावय इक्मवा गिहिल्ला प्रश्नयाक वेन्द पुलुवां कियनेक इतिन पौगे साथी देख थुल एक स्थायी मट्टमक थियेनो අපි බලාපොරොත්තු ඉදිරියේදී මේක අඩුවේ කියලා මේ සති දෙක තුල අපිට අවශ්‍ය හැකියාව තිබුණා රෝහලේ ඔක්සිජන් සැපුවින් වැඩි කරන්න සහ අර වෝල් ඔක්සිජන් ගන්න සහ ඒකට අවශ්‍ය යන්ත්‍රෝපකරණ අලුතින් සවි කර ගැනීමට හැකියාවක් ලැබුණා මේ කාල සීමාව තුල එතන අපි දකින්න හොඳම දෙහි මට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තියෙනවා මේ වගේ අවස්ථා වලදී රටේ මේ රෝගය පැතිර යනකොට දැන්ට විද්‍යාත්මකව ඔබට ලැබෙන ප්‍රතිකාර සහ ඒ රෝගේ මැඩපවත්වන්න තියෙන ක්‍රමවේද වලට අනුකූලව හැසිරෙන්න අපි දැක්කා ඊයේ පෙරේදා මාධ්‍යවල මේ කොවිඩ් රෝගයට ප්‍රතිකාර දේශීය හෝ විදේශීය හෝ බෙහෙත් වර්ග කිම් වර්ග විනත් යාඥා ආදි වශයෙන් මේක සනීපකරන මිනිස්සු මුදල් අය කරමින් මේක කරගෙන යන අවස්ථා සහ සමහර පළාත්වල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා අර මේ ගෙවල් වලට වෙලා කොවිඩ් ආසාදිතයන්ගේ සමීපතේමින් හැටියට ඒ කියන්නේ කොරන්ටයින් කරලා තියන අයට මේක රෝගේ වැළඳීම නවත්වීම සඳහා ප්‍රතිකාර මුදලට විකුණන අවස්ථා මේක මුදලට විකුණුවත් නැතත් මේ වලට අහු වෙන්න එපා කියන කපිල්ලා හිටිනවා අර 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 ගංගේ යන මිනිස්සුන්ට පිදුරු ගහක් දැම්මත් පිදුරු ගහේ එල්ලෙන්න අවස්ථාව ඒගොල්ලෝ ගන්නවා නමුත් මතක තියාගන්න ගගේ යනකොට පිදුරු ගස්වල ඉල්ලලා වැඩක් වෙන්නේ නැහැ ඒකට ඒ අවශ්‍ය ප්‍රතිකාර ඒ ක්‍රමවේද රජී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමත කරපු දේවල් පමණක් පිළිපදින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමන තිලක දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාතික රෝහල මම හිතන්නේ මගේ අවධානය මං කලින් වරකත් පැවසු විදියට වැඩි අවධානමක් මේ කොවිඩ් 19 රෝගයෙන් වැඩි අවධානමක් ඇති අපගේ රෝගීන් සහ ජනතාවට මම ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා මොකද දැන් අපි පහුගිය සති කීපය තුලම දිගින් දිගටම දැක්කා මේ කොවිඩ් රෝගයට වැඩිපුර ගොදුරවන අයගෙන් වැඩි ප්‍රතිශතයක් 50%කට එහා පැත්තේ වැඩි ප්‍රතිශතයක් වයස වැඩි දියවැඩියාව අධික රුධිර පීඩනය ආඝාතය පපුවේ අමාරු එවැනි රෝග තියෙන නිදන්ගත රෝග සහ බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් මේ රෝගයට වැඩිපුරම ගොදුරු වෙන ප්‍රවණතාවයක් ඊළඟට මම දැක්කා දැන් දවස් දෙකකට පමණ පෙර මරණ 42ක් පමණ අපි වාර්තා කරනකොට එයින් 18ක් පමණ නිවසේදී සිදු වුණ මරණ හැටියට
අවාසනාවන්ත ලෙස අපිට මේ නිවසේ සිදු වෙච්ච මරණවල හේතුව යම් ආකාරකින් කොයි විදියට සිදු වුණාද කියලා විස්තර ලැබී නැහැ. නමුත් මම අනුමාන කරනවා නිවසේ ඉන්නේ නැත්තේ උන්ට ලොකු අමාරුවක් තිබිච්ච නැති හින්දා. මොකද අපි දන්නවා අපේ සෞඛ්‍ය සේවයට ඇමතුමක් ලබා දීම පමණින් ඉතා ඉක්මනින් අපිට අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන්. නමුත් එහෙම නොකරන්න ඇත්තේ මෙහෙම ලොකු අමාරුවක් දැනෙච්ච නැති හින්දා. ඉතින් මම කියන්න හදන්නේ මේ ඇයි මේ වැඩි අවධානම දියවැඩියා රෝගීන්ට සහ අනිකුත් බෝනවන රෝග තියෙන රෝගීන්ට. අපි දන්නවා මේ රෝගේ අනුව නියුමෝනියාව තත්ත්වයට, ඒ කියන්නේ පෙනහළු වලට ආසාදනය වීමෙන් ඇතිවන තත්ත්වයෙන් දිගු කාලයක් ගිහිල්ලා ඔක්සිජන් ලබා දීලා අමාරු වෙලා එහෙම මරණය ඇතිවන අවස්ථා තියෙනවා. නමුත් ඒ රෝගේ තව කොටසක් තියෙනවා. මෙවැනි දියවැඩියාව සහ අනිකුත් රෝග තියෙන රෝගීන්ට මේ වෛරසය ශරීරයේ නොයෙකුත් ඉන්ද්‍රියන්ට වැඩිපුර ඇතුල් වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඔවුන්ගේ පෙනහළු වලට, හෘදයට, වකුගඩු වලට සහ අග්න්‍යාශයට. දියවැඩියාව තියෙන රෝගියෙක් නම් ඔවුන්ගේ අග්න්‍යාශයට මේ වෛරසය ගියාම ඉතා ඉන්සියුලින් පිටත් නිකුත් වෙන එක අඩපණ වෙලා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම නැත්තම් ග්ලූකෝස් මට්ටම ඉතා ඉහළ යන අවස්ථා තියෙනවා. මේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනකොට ඔවුන්ගේ ප්‍රතිශක්තිය තවත් අඩු වෙනවා. රෝගයෙන් ඇතිවිය හැකි සංකූලතා වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඊළඟට මේ රෝගීන්ගේ ලේ කැටි ගැසෙන ප්‍රවණතාවය සාමාන්‍යනුත් වැඩි. මේ රෝගය නිසා එය තව කීප ගුණයකින් වැඩි වෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා අර නියුමෝනියා තත්ත්වයට යන්නේ නැතුව මෙවැනි රෝගීන් සමහර විට හෘදයාබාධ, අංශභාගය වැනි රෝග, වෙනත් ඉන්ද්‍රියන්ට ලේ කැටි ගැසීම නිසා ඇතිවන සංකූලතා නිසා සමහර විට කිසිම ඇඟට අමාරුවක් නොදැන හදිසි මරණ හැටියට සිදුවෙන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ නිසා මම එවැනි රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ දැන් මම හිතන්නේ ડોક્ટર උපුල් දිසානායක කිව්වා වගේ මිත්‍යා මත අපේ පිළි යුනෝ මේ පාරම්පරික දේවල් තියෙනවානේ. මට දැන් හොඳ දෙයක් මතක් වුණා ඒ මහතා කියනකොට. අපි පොඩි කාලේ මං හිතන්නේ මේක මාමිත්‍ර වෛද්‍ය අර්ජුන ඩිසිල්වා කලින් වර කියපු දෙයක්, ඔබලාට පංචායුධයක් ලබා දෙන්න. අපි දන්නවානේ පොඩි ළමයින්ට මේ නොපෙනෙන බලවේග නිසා ආරක්ෂාව ලබා දෙන්න අපේ මේක ජන ප්‍රවාහයේ තියෙන දෙයක්. මොකද්ද ඔබලාට ලබා දෙන්න පුළුවන් පංචායුධය මේ මෙවැනි රෝග තියෙන කට්ටියට? ඉතා සරලයි. පහක් කිව්වොත් නිරතුරුව දෑත් පිරිසිදු කර ගැනීම, මුඛ ආවරණ සහ නාසය හරි විදියට වසා තැබීම, දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම, ඒකට අයිති වෙනවා අනවශ්‍ය ලෙස එළියට සංචරණ සීමා කඩ නොකරන එක. ඊළඟට ප්‍රධානම හතරවෙනි කාරණේ තමන්ට ලබා දී ඇති ඖෂධ ඒ මාත්‍රාවන් සායනවලින් හරි ආකාරව ඒක භාවිතා කිරීම සහ තමන්ගේ රෝග තත්ත්වය පාලනය කර ගැනීම. ඊටත් අමතරව ඉතා වැදගත් වෙන්නේ පස්වෙනි කාරණය ජීවන රටාව වෙනස් කර ගැනීම. ආහාර පුරුදු වෙනස් කරගන්න නැතුව රෝගී තත්ත්වයන් උත්සන්න කර නොගැනීම සහ යම් ප්‍රමාණයක් ව්‍යායාම කිරීම. මං හිතන්නේ මේ රෝගවලට ඉතාම වැදගත් වෙනවා. දැන් එතකොට ගොහො දෙනෙක් අහනවා ජිම් එක වහලා යන්න බෑ, එළියට යන්න බෑ, එහෙම ගෙදර ඉඳන් තමන්ට කරන්න පුළුවන් සුළු ව්‍යායාමයක් හරි, විශේෂයෙන්ම දියවැඩියාව සහ අනිකුත් බෝනෝන රෝග තියෙන රෝගීන්ට අපි කියනවා වාඩි වෙලා තමන්ට අර ව්‍යායාම පටි කියලා තියෙනවා. මෙහෙම රූපවාහිනිය බලන ගමන් විනාඩි 15ක් 20ක් හොඳට ඇඟට අවශ්‍ය ව්‍යායාමය ඒ වාඩි වෙලා කරන ව්‍යායාම වලින් පවා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිය උපක්‍රම ගැන හොඳට හිත යොදවලා තමන් මං හිතන්නේ ජනතාවක් හැටියටත් අපේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අරගෙන මේ රෝගයෙන් බේරී සිටීමට සහ රජයට සහ රටට උදව්වක් කිරීමට සියලු දෙනාම අදිෂ්ඨාන කරගත යුතුයි. බොහොම ස්තුතියි. ප්‍රමාණවත්ද නැද්ද කියන වෙන්නේ
රටේ කොච්චර දුරට රෝගය පැතිරිලාද නැද්ද කියන කාරණාව මතයි. එතකොට දැන් අපිට මේ අවස්ථාව ලොක්ඩවුන් කියන එක ප්‍රකාශිත අවස්ථාවක්. එතකොට ලොක්ඩවුන් එක ප්‍රකාශ කරන්නේ රටක් ඇත්තෙම ඒක අත්‍යවශ්‍යම නම් විතරයි. එහෙම නැත්නම් ඉතින් ඒක හරිම අකමැත්තකමින් ප්‍රකාශ කරන එක. ඉතින් අපි හිතනවා මේ මේ තියෙන සංචරණ සීමා ගැන අපි සාහිමකටපත් වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා බොහෝ අය තමුන්ගේ කාර්යාලවලට එනවා අපි දකිනවා පොලිසිය කොච්චර උත්සාහයක් දරනවාද කියලා මේ සංචරණය තව අඩු කරන්න. ඉතින් මේක දීර්ඝ කාලීනව තියෙන නිසා හැමදේම අපිට සම්පූර්ණයෙන්ම වහන්න බෑ කියන එක ගැන වැටහීමක් තියෙනවා. ඉතින් ඒකයි අපේ මාධ්‍ය සාකච්ඡාව තියලා ඉල්ලන්නේ සමාජයෙන් අත්‍යවශ්‍යය පමණක් එන්න එක්කෙනෙක් පමණක් එන්න අත් හැම කෙනෙක්ම ගෙදර සිට වැඩ කරන්න ගෙදර ඉඳලා ගොඩ බොහෝ වැඩ මේ දවස්වල කාර්යාලවල වැඩ කරන්න පුළුවන් පස් දෙනෙක් එන එකට එක්කෙනෙක් එන්න පුළුවන් එයත් අත්‍යවශ්‍ය නම් පමණක් එන්න අත්‍යවශ්‍යව ඇවිල්ලා තනි තනියෙන් තමුන්ගේ වැඩේ යෙදිලා ආපහු යන්න ඉතින් මේක හැමෝම තමුන් කැපවීමෙන් කළ යුතු එකක් දැනට තියෙන විදිය ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ මොකද අපි බොහෝ අය මේ වෙලාවට පාරේ ඉන්නවා දකින්න නිසා දැන් අපි දකින්නවා මේ පෞද්ගලිකාංශේ විශාල වශයෙන් මේ දැන් අපි හිතමුකෝ පෞද්ගලිකාංශේ සේවාවන් වලට ගැදවීමේ ලියුම ඔක්කොම ගහනවා ඊට පස්සේ ඒ ලියුම තියාගෙන තමයි පාරට එන්නේ එතකොට ඒ ලියුමේ තියෙන ඔක්කොගෙම නම් ටික තියෙනවා මේක නිසා තමයි මේ ගොඩක් කරලා අපි දකින්න රාජ්‍ය සේවයටත් වඩා පෞද්ගලිකාංශේ හැමදිනාටම දීලා තියෙනවා ලියුම හැම එකේම නම තියෙනවා මේ පොලි අයිඩින් ටිකක් තියෙනවා අපි ඔබතුමාත් එක්ක සසියට 100ක්ම එකඟයි මේ වගේ වගකීම් විරහිත හැසිරීම මේ වෙලාවේ රටකට උරුත්තු දෙන්නේ නැහැ වගේම රටකට ගැලපෙන්නේ නැහැ මේ අවස්ථාවේදී අපි කරන මේ කරන ක්‍රියාදාමයේ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඉතින් ඒ ජීවත් වෙන්න ගියහම මේ නැති උනේ අපේ පුද්ගලිකව කවුරුවක්වත් නෙමේ රජයේ පුද්ගලිකව කවුරුවක්වත් නෙමේ මේ නැති උනේ අපේ සියල්ලගේම දෙමව්පියෝ අපේ සියල්ලගේම නෑදෑයෝ ඉතින් ඊළඟට මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ ඔබද මමද කියන එක අපිට කියන්න විදිහක් නැහැ ඒක නිසා එකාමෙන් සියල්ල මේකට යොමු වීම වැදගත් ඉතින් පුද්ගලිකාංශයට විශේෂයෙන්ම මං ඉල්ලීමක් කරනවා එහෙම දෙනව නම් එහෙම ඒ ලියුම් දෙන්න එපා අත්‍යවශ්‍යව එක්කෙනෙක් පමණක් ගෙන්න ගන්න එයත් පුළුවන් නම් ගෙදර ඉඳලා වැඩ කරගන්න ඒ වැඩකට විතරක් කියලා ඒ කියන්නේ යම් කිසි කාර්යයක් බාර දීලා ඒකට විතරක් පමණක් තමයි ඉන්න ඕනේ ඊට පස්සේ ඒ ආවත් උපරිම තමුන් ඒ සඳුන්වා දීලා තියෙන සෞඛ්‍ය උපක්‍රම භාවිතා කරලා හැකි විගස ගෙදරට ළඟා වෙන්න කියන එක කියනවා ඔය අත්‍යවශ්‍යම තව ප්‍රශ්නයක් තමයි මේ BOI ආශ්‍රිතව තියෙන ගැටලුව අපි දකිනවා BOI දැන් කර්මාන්තශාලාවල විශාල වශයෙන් මේ නෝට රෝගීන් වාර්තා වෙනවා ඒ ගැනත් අපි ඔබතුමාත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි ඒකයි අපි මම මාතෘකාවේදීත් සඳහන් කරේ මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වීම විශේෂ අවධානය යොමු වීම විමර්ශනයක් කිරීම වැදගත් වෙනවා මොකද මේ මත අපි යම්කිසි දෙයක් ජනතාව කැපවීමෙන් ලබා ගත්තා නම් රටට ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන් එතන රෝගය පාලනය වුණේ නැත්නම් ඒ වගේම රෝගය පාලනය වීම රටක් ආර්ථිකවම ඉදිරියට යෑමට ඉතාමත්ම වැදගත් වෙනවා මොකද රෝගයත් එක්ක අපිට ඉදිරියට යෑමට නොහැකි නිසා ඒක නිසා මං හිතනවා ඒකට වැඩි අවධානයක් දීලා ඒතන රෝගය පාලනය කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම ඉතාමත්ම වැදගත් කියලා මේ සංචරණ සීමාද මේ 14 වෙනි ඉවත්ව නියමිතයි දැන් මේ මේක දීර්ඝ කිරීමක් අවශ්‍ය නැහැ කියලා ඔබතුමීලා විශ්වාස කරනවද සංචරණ සීමා 14 වෙනිදාන් ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් ගෙනියාද යනවාද කියන තීරණය තාම කිසිම කෙනෙකුට ගැනීමට නොහැකි 14 වෙනිදාට ඒක සියලුම කරුණු කාරණා සලකා බලලයි
අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි ආපසු හැරි බලලා අපි දන්නවා අද ඉඳලා දික් කරපු එක අත්‍යවශ්‍ය දෙයක් මොකද අපි අද තත්ත්වය දිහා බැලුවාම තාම රෝහල්වල රෝගීන් ඉතා විශාල වශයෙන් ඉන්නවා සමාජයේ රෝගීන් ඉතාල විශාල වශයෙන් අඳුනා ගන්නවා ඒක නිසා මේ ගත්ත තීරණය 7 වෙනිදා ඉඳලා 17 වෙනිදා 14 වෙනිදා වෙනකන් දික් කිරීමට ගත්ත තීරණය සම්පූර්ණයෙන්ම වැදගත් කාලෝචිතයි නමුත් 14 වෙනිදා කරන දේ ගැන දැනට කිවීමට කල් වැඩි තව අධ්‍යයනයක් කරන්න උන ඒකට ඉතාමත්ම වැදගත් වෙනවා අපගේ සංගත ඒකකය පවත්වාගෙන යන නිවැරදි සහ වැදගත් දත්ත මේ මගින් තමයි කෙනෙකුට ඒ ගැන තීරණය කරන්න පුළුවන් වෙන්නේ 3000ක් ප්‍රමාණයක් දැන් දින 4ක් පුරා අකන්දව වාර්තා වෙනවා තාම මේ රෝගීන් ප්‍රමාණය කියන්නේ අඩුවීමක් කියලා නැද්ද තවමත් මේ පොසිටිව් රේට් එක වැඩිද ප්‍රශ්නේ තේරුන්නේ නැහැ දැන් දින 4ක් පුරාම 3000 සීමාව පනිනවා ඒ කියන්නේ තවමත් පොසිටිව් රේට් එක වැඩිද කියන්නේ මේ තත්ත්වය තුන්දාහා කිව්වහම ඇත්තෙම සමාජයේ ඊට වඩා ගොඩක් ඉන්නවා කියන එක ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ තවමත් අපි කරපු දේ ප්‍රතිඵල ලබා ගැනීමට කාලය ඇවිල්ලා නැහැ. මොකද මේ අපි අඩුවෙන්ම පටන් ගන්නෙ දවස් 14කින් තමයි යම් කිසි වෙනසක් පෙන්වීමට පටන් ගන්න වෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපිට ප්‍රතිඵල දැකීමට සුමාන 3ක් 4ක් වගේ කාලයක් වුණත් යන්න පුළුවන්. ඉතින් මේ අද දින මත අපිට තව අපි කොහොමද තව සුමාන 3කින් දකින්න කියන එක හිතන්න පුළුවන්. ඉතින් මේ හැසිරීමත් එක්ක දින 14කින් දින තව දවස් 7කින් රෝගීන් ප්‍රමාණය අඩු නුනොත් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද මේ සමාජයෙන් ලැබෙන සහයෝගය මේක පාලනය කිරීමට මදි නිසා. සමාජය මීට වඩා දැනුවත් වෙන්න ඕන. මේ කාලයේදී ඒගොල්ලන්ට හොඳට මාධ්‍ය තිබිලා ඒගොල්ලෝ ඇත්ත තතු දැනගන්න පුළුවන්. ඉතින් තම තමුන්ගෙන් කරන්න ඕන ඒ දායකත්වය රෝගය වළක්වා ගැනීමට කිරීම මගින් පමණක් අපිට මේ රෝගීන් ප්‍රමාණය වළක්වා ගත හැකි වෙනවා. දැන් පසුගිය කාලේ ගැබිනි මව්වරුන්ට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ලොකු විමර්ශනයක් ගියා. දැන් එහිදී ප්‍රකාශ වුණේ මේ පරීක්ෂා කිරීම වලින් එමෙතන පරීක්ෂණ වලින් පසුවයි තීරණ ගන්න කියලා. මේ කෙටි කාලයකදී මේ තීරණය පරීක්ෂණ වලින් තහවුරු කරගන්න පුළුවන් වුණාද? නැත්තම් මේ හදිසිය නිසා මේ ගත්තද පරීක්ෂණ නොකර? ගැබිනි මව්වරුන්ගේ මරණයක් ඉතාමත්ම සංවේදී මරණයක්. එතකොට ගැබිනි මව්වරුන්ට ඉන්නත දීලා මේගොල්ලෝ කරන්නේ කොහොමද කට්ටියක් මරුණද නැද්ද කියලා පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැහැ. මේ පරීක්ෂණ කියලා කියන්නේ අපි විද්‍යාත්මකව ඒ ගැන විශ්ලේෂණයක් කිරීම කියන එකයි. එතකොට විද්‍යාත්මකව විශ්ලේෂණය කළා දිනු රටවල් වලත් ඒගොල්ලන්ව දැනුවත් කරලා මේ එන්නතේ ප්‍රතිවිපාක මෙහෙමයි මේක හැදුනොත් මේ රෝගය මෙහෙමයි කියන ඒ දැනුවත් කිරීම මත තීරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ තීරණය තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය අරන් තියෙන්නේ මේ රෝගීන්ගේ දෙවන මාස 3 සහ 3 වෙනි මාස 3 ඇතුළත ඉන්න අය පමණක් එන්නත් කිරීමට ඒ වගේම වැඩි අවදානම් මව්වරුන් පමණක් එන්නත් කිරීමට මොකද මේවයි තොරතුරු අපිට සම්පූර්ණයෙන්ම සියල්ලම නැති නිසා ඒ වගේම ඊටත් වඩා එන්නත්වල හිඟ බාබේකුත් තියෙනවා. ඉතින් දැනට තියෙන තීරණයේ තියෙන්නේ දෙවන මාස 3 සහ 3 වෙනි මාස 3 ඇතුළත ඉන්න මව්වරුන් අවදානම් සාධක තියෙන මව්වරුන් සියල්ල එන්නත් කිරීමට. එන්නත ලබා දීමට පරීක්ෂණ කිරීමේ බලාපොරොත්තු අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබතුමාගේ එන්නත් සම්බන්ධයෙන් දැන් ඔබතුමා සංගමයේ යෝජනාවක් කරලා තිබුණා රජයට දෙවන මාත්‍රා පළවෙනි මාත්‍රා ඇස්ට්‍රාසෙනිකා ගත්ත කට්ටියට දෙවන මාත්‍රා ලබා ගන්න කියලා. මොකද්ද දැන් ඒකේ අලුත් පොතක්ද? අපි සාමාන්‍යයෙන් සායනික පරීක්ෂණයක් කරන්න කිව්වහම ඒක ටිකක් අපහසු කාරණයක්. සායනික පරීක්ෂණයක් කිරීමට අපිට ඒකට අපගේ ආචාර ධර්ම කමිටුවකින් අවසර ලැබෙන්න ඕන. ඊට පස්සේ රෝගීන් එකතු කළා ඒක කරන්නමත් කොහොමත් මාසයක් විතර යනවා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල ලබා ගන්න ඔය මුළු කටයුත්තම මාසෙකමාරක් විතර යනවා. ඉතින් ඒක නිසා හෝ රජයට විශ්වාසය තියෙනවා නම් එහෙම ඒගොල්ලන්ට ඇස්ට්‍රාසෙනිකා ලබා ගැනීමට
පුළුවන් කියන එක දෙවන මාත්‍රාව දෙන්න ලබා ගන්න පුළුවන් කියලා ඒ කාලය ඇතුළත ඒ ගැන තීරණයක් රජයට ගන්න අයිතිය තියෙනවා. ඉතින් අපිට දන්නට දන්න හැටියට සායනික පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. එන්නත්තර දැන් මේ සයිනෝෆාම් වෙන්නද නම් සලස්සින් ලැබෙනවා. දැන් මේ මේ මේක කොහොමද මේක මේ ජනතාවගේ දැන් යම් අවිශ්වාසක උත්තරම ඉන්න සම්බන්ධයි. දැන් මේ මේක ජනතාවට ලබා ගන්න මොන මේ සයිනෆාම් ඉන්නත අපිට අතිතරම් අපි මුලින්දම මමත් කිව්වොත් ලැබෙන ඉන්නත හැකි විගස ලබා ගන්නද කියලා සයිනෆාම් ඉන්නතෙන් අපිට අතිතරම් විශේෂයෙන්ම ජීවිතක්ෂයට පත්වීම සහ අසාධ්‍ය බවට පත්වීම කියන එක වැළැක්වීමට ඒ දෙක වැළැක්වීමට 80%කට එහා ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් අපි හිතනවා ඒක අපිට මේ අවස්ථාවේදී තියෙන ඉන්නත් අතරින් බැලුවහම වැදගත් ඉන්නතක් ඒක ගැන අපේ කිසිම අවිශ්වාසයක් නැහැ. ඒ ඉන්නත ලබා ගන්න කියන එකයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. දෙවන ඉන්නතත් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ඉන්නත නිසි කලට ලබා ගැනීමත් වැදගත් වෙනවා. අපිට දැනට තියෙන ප්‍රශ්නය අපේ රටින් යන්න වෙන රටකට යන්න බැරි වීම අපටයි පාඩු. එතකොට ඒක නිසයි අපි මේවා රටක් ඇතුළත පාලනය කිරීම අවශ්‍ය වෙන්නේ. මොකද රටේ රෝගය බෝ වුණොත් මේ රටෙන් කොහෙවත් කාටවත් පිට වෙලා වෙන අවශ්‍යතාවයකට දියුණු රටකට යන්න විදිහක් නැහැ. එතකොට මේ රතු ලේබලයෙන් එළියට එන්න නම් අපි මේ රෝගය පාලනය කරන්න ඕනා. වෙන රටවලින් විදේශිකයන් පැමිණීමේදී ඒ අයට ඒ යෙදලා තියෙන මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමත කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතුව වෙන පිටරට ඉඳලා ලංකාවට කෙනෙක් ආවොත් අපිට අලුතෙන් රෝගය ගේන්නත් පුළුවන්. ඒ එක්කම අලුත් ප්‍රභේද ලැබෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධව එහෙම වෙනවා නම් එහෙම මං හිතනවා අපිට ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක. දැනටම අපේ රටේ බොහෝ රෝගීන් ඉන්නවා. ඒක නිසා අපි කොහොමත් මේ සංචරණ සීමා මේවා කළා රට පාලනය කරන්න වෙනවා. ඒක එක ක්‍රමයකින් නෙමෙයි සෑම ක්‍රමයකින්ම පාලනය කරගන්න ඕන දෙයක්. අපි තනි තනියෙන් කරන්න ඕන එක, එන්නත්කරණය කරන්න ඕන එක, ඒ වගේම රෝගීන් අඳුනාගෙන වෙන් කරන එක, ඒ වගේම පිට රටේ නාය සම්පූර්ණයෙන්ම අලුතෙන් ප්‍රභේද ගේන එක නවත්වන එක කියන එක මේ සේරම එක හා සමානවම වැදගත් වෙනවා. අලුතෙන් ප්‍රභේද ආවොත් අපිට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ ප්‍රභේද වේගයෙන් පැතිරී යන්න පුළුවන්. එතකොට සෑම විදේශිකයෙක්ම ලංකාවට එනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ඒක නිසාම දීපු මාර්ගෝපදේශ තියෙනවා. ඒ මාර්ගෝපදේශ පිළිපැදීම 100%ක්ම අත්‍යවශ්‍යයි. ඒ මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතුව කවුරු හරි ලංකාවට ආවොත් ලංකාවට අලුතෙන් භයානක ප්‍රභේද ඒමේ හැකියාවක් තියෙනවා. මේ බුබුල ගැන ඇත්තෙම ඔබ වගේම අපේටත් තියෙනවා මේක ගැන මේ අපේ හැඟීම් තියෙනවා. මොකද විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත සහ BOI ප්‍රදේශවලත් යන්නේ බුබුලක් කියන බයෝ බුබුලක් කියන එක කියවෙනවා. එතකොට මේ බුබුල හරි ආකාරයට ඒක සඳහන් කරලා තියෙන්නේ ඒක ඇතුලේ අය ඒ විදිහට ඉන්න ඕනි කියන එකයි. ඒක හරි ආකාරයට පිළිපැද්දේ නැත්නම් ඒ බුබුලේ විශේෂත් ඒ බුබුලේ එන ආරක්ෂාව නැති වෙලා යනවා.
උබත් එක්ක මම එකඟයි බබුල හරි විදිහට බැලුවේ නැත්නම් එහෙම ඒ රෝගේ ඒ එන අය කවුරුණත් එක්ක රෝගය ලංකාවට ඇතුල් වෙන්න පුළුවන්.